බලන්න පුතේ 32 වැනි ප්‍රශ්නය. විදුලි ආලෝක සංඥා ඇති පදික මාරුවක රතුපාට සහ කොළපාට මාරුවෙන් මාරුවට දැල්වේ. තප්පර 90ක කාලයක් රතුපාට දැල්වෙන අතර කොළපාට දැල්වෙන්නේ තප්පර 15කි. මුලින්ම රතුපාට දැල්වුණේ නම් එතැන් සිට මිනිත්තු 5ක කාලයක් තුල කොළපාට දැල්වී තිබූ මුළු කාලයේ තප්පර කීයද කියලා අහනවා. මෙතන තියෙන විශේෂම කරුණ තමයි මිනිත්තු 5ක කාලයක් තුල දැල්වුණේ එතැන් සිට කියන දේ. රතුපාට දැල්වුණේ නම් රතුපාට දැල්වුණ තැන සිටයි අපි හදන්නේ. මිනිත්තු 5ක් කියන්නේ තප්පර වලින් ගත්තොත් තප්පර 300ක කාලයක් ගැන තමයි මේ කතා කරන්නේ. ඉස්සලාම අපි බලමු. ඉස්සලාම දැල්වුණේ රතු නම් අපි 90ක කාලයක් ලියාගමු. ඊට පස්සේ දැල්වෙනව කොළපාට ඔන්න 15ක්, තව තප්පර 15ක්. ඊට පස්සේ නැවත දැල්වෙනවා රතුපාට ආයි 90ක්. නැවත දැල්වෙනවා කොළපාට 15ක්, නැවත දැල්වෙනවා රතුපාට 90ක්. අපි බලමු දැනට 300 පහු කළාද කියලා. මෙයා 105යි, මේ දෙන එකතු කරාම 105යි. 105යි 105යි කියන්නේ එතනම 210ක වෙලාවක් ගිහිල්ලා 210ට 90 එකතු කරා කියන්නේ ඔන්න 300 හැදිලා තියෙනවා. අපිට 300න් එහාට යන්න බෑනේ පුතේ. මිනිත්තු 5ක කාලයක් තුල කිව්වම 300න් එහාට යන්න බෑ. එහෙනම් කොළපාට දැල්විලා තියෙන්නේ බලන්න, කොළපාට තප්පර 15යි නම් දැල්වෙන්නේ මිනිත්තු 5ක කාලයක් තුල කිව්වම මෙතනින් එහාට යන්නත් බෑ, 300න් එහාට යන්නත් බෑ. 15 මෙතන දෙකක් තියෙනවා. එහෙනම් කොළපාට දැල්විලා තියෙන්නේ තප්පර 30යි. මේක හොඳටම පැහැදිලි පුතේ. එතැන් සිට කිව්වම රතු පාට දැල්වුණ තැන සිට කියලා ගත්තම.